අයිබුවන්, නිදුක් නීරෝගීමත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේදය ප්‍රාර්ථනා කරන ඔබැසිල දෙනාටම. ඉතින් ඔන්න පොරොන්දුවක් වුණ මේ මැයි මාසේ සිදුවන විශේෂතුම ග්‍රහ මාරුවක් ගැන වැඩ සටහනක් ඉදිරිපත් කනකව ඇති මයි මාස විතරන්නේ මේ දෙදස් විසි අතර ගත්තොත් මේ දෙදස් සිත තුළ සිදුවන ප්‍රබලතම සහ සුවිශේෂීම ග්‍රහ මාරුව තමා මේ ගුරු මාරුව ගැන ගුරු ග්‍රහය බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව කියැන ඒක මයි මාස පලවෙද උදාාවෙනවත් එක්කම සිද්ධවන. ඉතින් ලබන වසර 2025 මැයි 14 දක්වාම මේ තත්ත්වය බල පැවැත් වෙනවා. ඉතින් ඔන ලග්න හිමියන්ට ලග්නේ ලග්නයට කොහොම බලපාවිද, කොහොම වේවිද, කුමන විදිහට සුභ වේවිද, කුමන විදිහට අසුභ වේවිද, කොහොම වුණත් සුභ අසුභ කොහොම වුණත් කොහොමද මේ ගුරුමාරුව සුභ කරගෙන ජීවිතේ යම් කිසි ආකාරයකින් ගොඩදා ගන්න කියලා අපි කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් විශේෂම දෙයක් කියනවා මේ මැයි මාසේ පළවෙනිදා වෘෂභ රාශිගත වෙන ගුරු ග්‍රහය ඔක්තෝබර් මාසේ 18 වෙනිදා 2024 ඔක්තෝබර් 18 වෙනිදා වක්‍රභාවයට පත් වෙනවා. ඊට පස්සේ වක්‍රභාවයෙන් ගමන් කරලා 2025 පෙබ්‍රවාරි 4 වෙනිදා නිවෘත ගමන ආරම්භ කරලා මැයි 14 වෙනිදා දක්වා 2025 වෘෂභ රාශිය තුල ගමන් කරනවා. ඉතින් ඉතාමත් විශේෂයි මේක. මොකද හේතුව සූර්යාගේ නැකත් පාදවල, ඒ වගේම සඳුගේ නැකත් පාදවල, කුජගේ නැකත් පාදවල තමා මේ වසර කාසන කාල සීමාවත් තුළ ගුරු ග්‍රහයක ගමන් කිරීම සිදුවෙන්නේ. ඉතින් ගුරු කියන්නේ බ්‍රහස්පති කියලා අපි දන්නවා. ඉතින් අපේ පෘථිවියට වඩා 1318 ගුණයක් විශාල ග්‍රහයක් තමයි මේ බ්‍රහස්පති ග්‍රහය කියන්නේ. ඒ වගේම මේ දෙවියන්ගේ ගුරු ලෙස හඳුන්වන නිසාම සුරුගුරු ලෙස මේ ගුරු ග්‍රහයව හඳුන්වනවා. ඒ වගේම අපි දන්නවා සූර්යයා වටා එක්වරක් භ්‍රමණය වීමට සාමාන්‍ය වසර 12ක් ගත වෙනවා. ඒ කියන්නේ එක රාශියකට යන්න, එක රාශියකින් තවත් රාශියකට යන්න වසරක වගේ කාලය එක රාශියක ගමන් කරනවා. ඉතින් එතකොට මේ දැන් ඒ කියන්නේ වෘෂභ රාශිගත වීම සිදුවෙන්නේ මේ වසර 12කට පස්සේ. ඉතින් ඒක ඉතා විශේෂයි. මෙතන තව ගොඩාක් දෙයක් මේ සමහරුගෙන් බය වෙලා තියෙන කාරණාවක් තියෙනවා. මම ගොඩාක් ආගේ ලග්න පලාපල මමත් දැක්කා. ඒ හැම දෙය තුළම සමහරක් දේවල් තත්ත්වයන් තුළ මේ වෘෂභ රාශිය තුළ ගුරු ග්‍රහය සතුරු භාවයට පත් වෙනවා. ඒක නිසා අතිශයෙන්ම අයහපත්කාරී තත්ත්වයන් ගැන සමහරු කියතුවා ගොඩදෙනෙක් බිය වෙලා තිබ්බා. මෙහෙමයි සාමාන්‍යයෙන් වෘෂභ රාශිය තුළ ඇත්ත සතුරු භාවයට පත් වුණත් ගුරු ග්‍රහය, නමුත් ඒ රාශි බලය ඉක්මවා යෑමේ බලයක් ගුරුට තියෙන නිසා ඔය කියන තරම් ප්‍රබල ආකාරයේ යම් කිසි ආකාරයේ හානිකර තත්ත්වයන් ඇති නොවන බව කොහෙත්ම අනිවාර්යයෙන්ම කිව හැකි. නිසා කොහෙත්ම කලබල විය යුතු නැහැ. මේ තත්ත්වයන් තුළ අපේ රටේ යම් කිසි ආකාරක යහපතකට කරුණු කාරණා සිද්ධ වීමේ වැඩි විශේෂිත ඉඩකඩ උප්පවතින නිසා මේ ගුරු මාරුව සමස්තයක් වශයෙන් සුභ මාරුවක් කියන එක කියන්න පුළුවන්. මොකද ඔය සත්‍ය යම් කිසි ආකාර යටපත් වෙලා තිබ්බන ඔන්න සත්‍ය ඉදිරියට ඇවිල්ලා අසත්‍ය පරාජයට පත්වන කාල පරිච්ඡේදයක ආරම්භයක් මේ තුළ බලාපොරොත්තු විය හැකි. වගේම රට තුළ ආර්ථික මේ වශයෙන් ප්‍රගතියකුත් මේ කාල පරිච්ඡේද තුළ ඇති විය හැකි. ඉතින් අපි ඒ දේවල් පැත්තකින් තියලා අපි කතා කරමු මේ ලග්නයෙන් ලග්නයට කොහොමද මේ ගුරු මාරුව ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීම බලපාන්න කියලාද. විශේෂ වශයෙන්ම කියන්න ඕන වීඩියෝ අවසාන කියන විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් ඒවා නිවැරදි වශයෙන්ම කරන්න මේ කාලසීමාව. මොකද මේක පොදු පලාපල කතනය. මේ කියන දේවල් තුළ සමහර දේවල් ඔබගේ පුද්ගලික සටහන් තුළ පිළිහිටීමම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොන තත්වයන් තුළ පැහැදිලිවත් කොතරම් සුබ වුණත් කොතරම් අසුබ වුණත් 100%ක් සුබ කෙනෙක් මේ ලෝකේ නැහැ, 100%ක් අසුබ කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක නිසා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිවම කළොත් මේ විශේෂම විශ්ව ශක්තිය තුළ ඇති යම් කිසි ආකාර ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න ඍණාත්මක දේ ඔබ තුළ තියෙන දේවල් ඉවත් කරගන්නත් විශේෂිත භාවනාව මන්ත්‍රයක් මේ වීඩියෝ අවසන් කියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම පිළියම් පිළිවෙත් කරන්න සුබ අසුබ කොහොම වුණත් 100%ක් සුබ කරගන්න ඔබට මේ තත්ත්වයන් තුළ හැකියාව පවතින නිසා කලබල නොවි යන් ඉදිරියට මේ කාල පරිච්ඡේදය තුළ මේ ගුරු ග්‍රහයාගේ වෘෂභ රාශිගත වීමත් එක්ක ඔබේ ජීවිතේ විශේෂිත වූ පෙරලියක් යහපත් පෙරලියක් අත් කරගන්න හැටි අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ 7 වන රාශිය ලග්නාධිපති ශුක්‍රවත් සිකුරු ග්‍රහයා වූ තුලා ලග්නය. තුලා ලග්න හිමිනේ ආයබුවන්. ඉතින් තුලා ලග්න හිමියන්ට මේ සුවිශේෂ වූ ගුරු මාරුව 2024 මැයි පළවෙනිද සිද්ධ වෙලා 2025 මැයි 14 දක්වාම බලපාන මේ ගුරු මාරුව කොහොම වේද කියලා බලන්න ඔබ නොවිසිල්ලෙන් ඉන්නවනේ. මොකද දැන් මං විතර නෙමෙයි ලග්න පලාපල ඉදිරිපත් කරන, දැන් ගොඩාක් ලග්න පලාපල ඉදිරිපත් වෙලා තියෙනවා. අටවැන්නටලු මේ ගුරු ආවේ, ගුරු අටවැනි භාවයේ සතුරු වෙනවලු වෘෂභ රාශිය තුළ. ඉතින් තුලා ලග්නෙමයන්ට ගොඩාක් දුරට එතරම්ම යහපත් තත්ත්වයන් නෙමෙයිලු වගේ කාරණා ගොඩාක් මං දැක්කා. හරි, කමන්නේ. මෙමයයි අර
එක ග්‍රහයක් විතරක් කේන් සටහනක ඉන්නවනම් ඔය කියන කතාව සමහරට හරියන්නේ ඉඩ තියෙනවා. ඒ වගේම ඔබ හැමෝම ගුරු මහ දසවල් අතුරු දසවල් ගුරුගේ දසවල් විතරක් ගෙවනවනම් ඔය දේවල් හරියන්න පුළුවන්. හැබැයි මේ දේවල් තුළ හරි සරල සංසිද්ධියක් තියෙනවා. ගුරු කියන්නේ කවුද? ගුරු කියන්නේ ඔබගේ තුන්වැන්න සහ හයවැන්න අධිපති. ඒ කියන්නේ තුන්වැන්න හයවැන්න. හයවැන්න අධිපති ඔන්න අටවැන්නේ තැන්පත් වෙලා ඉන්නවා. සාමාන්‍ය ජ්‍යොතිෂ තුල තුන්වැන්න හය සමාන හයවැන්න අධිපතිව අටවැන්න හෝ දොළොස්වැන්න 6 8 12 කියන තැනක තැන්පත් වුණොත් හර්ෂා කියන යෝගය උදා වෙනවා. මේක ඉතා සුබඵල දෙන යෝගයක්. ඉතින් එහෙමනම් ඔය දේ කාරණා තුල කියන තරම් අසුබයක් ඇති විය නොහැකි. ඉතින් ඒ නිසා කොහෙත්ම කලබල වෙන්න එපා. පුංචි පුංචි අසුභකාරී දේවල් තියෙනව නැතුවම නෙවෙයි 100%ක් සුබ කෙනෙක් මේ ලෝකේ නැහැ. 100%ක් අසුභ කෙනෙක් නැහැ. ඒක අපි හොඳට දැනගත්ත යුතුයි. මොකද 100%ක් හොඳින් සුබ කාල සීමා තුළ අතිශයම සුබ කාල සීමා මැද වුණත් පුංචි පුංචි අසුභකාරී දේවල් සිද්ධ වීමේ හැකියාව තියෙනවා. අතිශයම අසුභකාරීතාවයන් මැද්දේ අතිශයම සුබ දේවල් වෙන්නත් ඉඩකඩ පවතිනවා. ඒක නිසා මේ තත්වයන් තුළ ඔබ කලබල විය යුතු නැහැ. ඔබගේ 6 වෙනි අධිපති 8 වෙනි තම්පත් වීමත් එක්ක හර්ෂා කියන යෝගයේ උදා වෙනවා. මේ යෝගයේ ඉතාමත් බලවන්ත යෝගයක්. ඉතින් මේ දේවල් තුලත් යහපත තුල ලබන වෙන බලාපොරොත්තු විය හැකි. අපි ඉස්සල්ලාම කතා කරමු මේ රැකිය ආරක්ෂා තුල වෙන දේවල් වගේම අර කිව්වනේ අඩුපාඩු ගාම අසුබ දේවලුත් තියෙනවා. ඒව මොනවද කියලා කතා කරන්න අපි පටන් ගමු. ඉතින් මේ කාල පරිච්ඡේදය තුල ඔබට රජේ රැකියාවල් බලාපොරොත්තු වෙනවා. රජේ රැකියාව බලාපොරොත්තු වෙන තුනාලා ග්‍රමියන්ට සාමාන්‍යයෙන් මේ රැකීතද රැකියා ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම සාමාන්‍යයෙන් යම් කිසි අමුතු වාසනාවක් ඔබතුළු ක්‍රියාදවන මෙහෙම දෙයක්. දැන් මොකක් හරි දෙයක් කරද්දී ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා, මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් ඒ දේ නැහැ. අන්න ඔබ සෑහෙන බය වෙලා ඉන්නවා. දැන් අවසාන මොහොත වෙනකන් ඒ අවශ්‍යතාවය සපුරා ගැනීම නොහැකි වෙලා. හැබැයි අන්තිම මොහොතේ හෝ ඒ අවශ්‍යතාවය සිද්ධ වෙනවා. කියන්නේ අර රත් කරලා දෙනවා කියන්නේ. අන්න ඒ වගේ තමයි මූල්‍යමය. දැන් ඔබට වැඩකට ලබන මාසේ 15 වෙනිදා වෙද්දී මුදලක් අවශ්‍ය වෙනවා. ඔබ ඉතින් හොය ඔබේ අතිත් නෑ, ඔබ හොයන නෑ. ඔන්න අන්තිම මොහොත වෙනකම් ඔබ හෙම්බත් කරලා අන්න ඒ දේ ලැබෙනවා. ඔන්න ඔය වගේ තත්ත්වයන් ටිකක් පෙන්눔 කරනවා. ඒ නිසා අනවශ්‍ය විදිහට මානසික පීඩාකාරී චිත්ත පීඩාකාරීත්වය ඇති කරගන්න එපා. මොකද හේතුව මේ අනාගතය ගැන හිතමින් ඉදිරිය ගැන සිතමින් මනස නිකන් ව්‍යාකූල කරගන්න අවුල් කරගන්න ඔබ පෙළඹෙනවා. මෙහෙමයි අනාගත ගැන හිතන එක හොඳයි. ඒ දේ තුළ යහපත කියන්නේ සැලසුම් ඇති කරගන්න එක යහපත්. නමුත් එහෙම කියලා අර අනාගතය ගැන හිතලා අනාගත ගැන අනිසි බයක් ඇති කරගෙන යම්කිසි ආකාරයෙන් මනස අවුල් කරගන්න නම් එතන ගැටලුවක් තියෙනවා. ගොඩාක් දුරට ওই මානසික පීඩා, චිත්ත පීඩා බහුල වෙන්න තුලාලග් නිමයන්ට මේ කාරණාව හේතු වෙනවා. ඒ වගේම මේක හේතු කොටගෙන සමහර වැඩ අමතක වෙන්න, සමහර කාර්යයන් මගහැරෙන්න, නිතර කේන් තියන්න, පොඩ බෙරෙන්න බෑ. ඉක්මන් කෝපේ තමම් දැන් හිතනවා මං කේව හොප ගන්න නෑ කියලා. නමුත් තප්පර ගානෙන් ඔබ කෝපයටපත් වෙනවා. ඔන්න වගේ තත්ත්වය හිතා ගන්න බැරි විදිය අනවශ්‍ය කෝපයක් ඔබ තුල යම්කිසි ඇතිවීමට හේතු කාරණා දෙනවා. ඔන්න ඔබගේ ওই අනිසි බිය අනාගතය කෙරෙහි ඇති වෙන එක නිසා ඔබ අනාගතය ගැන හිතන එක යහපත්. ඒ තුළ සැලසුම් ඇති කරන්න, ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න ඔබට සාර්ථක වෙන්න පුළුවන්. මොකද එක පැත්තකින් හොඳකුත් තියෙන අනාගතය ගැන හිතන එකේ. මොකද ඒ ගැන හිතලා ඔබ ඉදිරිය ගැන කටයුතු කරද්දී ඉදිරිය දක්වා කරන සැලසුම් ඔබට සාර්ථක කරගන්න හැකියාවකුත් වාසනාවකුත් පවතිනවා මේ කාලේ පුරාට. ඒ වගේම මේ කාල සීමාව තුළ තමන්ට සෑහෙන පරිදි ධනයක් පවතින. ඒ කියන්නේ අවශ්‍ය කරන දෙයට අවශ්‍ය කරන ධනය තියෙනවා. හැබැයි විශේෂයෙන් මේ ගුරු මහ දසාවල් අතුරු දසාවල් විදසාවල් ගෙවන අයට වියහීදම් පසනන් ටිකක් වැඩි වෙනවන්න බලනවා. වැඩි වශයෙන් වියහීදම් ගැන ගුරු වගේම සිකුරුගේ දසාවල් ගෙවන අයට. හැබැයි කේතුගේ දසාවල් ගෙවන අයට යම්කිසි ආකාරකින් ඔන්න ඉතිරියක් කරගන්න, යම්කිසි ආකාරයෙන් මූල්‍යමය පාලනයක් කරගන්න හැකියාව දෙන ඔන්න ඕකයි. මේ පොදු පලාපල කතා කරද්දී ඇත්තටම ওই වගේ දේවල් මගහැරගන්න බෑ. ඉතින් ඒක නිසා කරන්න පුළුවන් උපරිමයෙන්ම බලලා කතා කරොත් ඔන්න ඔය වගේ තත්ත්වෙ තමයි. දසාවල් 90ත් මේ වල තියෙන ප්‍රතිඵල වෙනස් වෙනවා. මොකද හේතුව හැමෝගෙම එකම විදිහට කේන්ද සටන් පිළිලා නැහැ ලග්න එක වුණ පළියට. අනේ නිසා අපිට කියන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් අනිත් එතනින් එහා තියෙන්නේ තනිකරම ඔබගේ පුද්ගලිකත්වය තුළ තියෙන වෙනස්කම්. හැබැයි කොහෙත්ම කලබල වෙන්න එපා. මේ වීඩියෝ අවසානයේ කියන පිළියම් පිළිවෙත්. ඉතින් ඒක නිසා ඔබ ඒවා අනිවාර්යයෙන්ම කරන්න විශේෂ මන්ත්‍රයක් මේ ඔබ තුළ තියෙන ඍණාත්මක දේවල් නැති කරලා විශ්ව ශක්තියේ බලය ඔබට ගන්න, ඒ දේවල් තුළ ඔබේ ජීවිතය ජය ගන්න, ඔබට යම්කිසි ආකාර දියුණුවක් ඇති කරගන්න විශේෂිත මන්ත්‍රයක් ගැන කියලා තියෙනවා. බෝධි පූජා ගැන කියලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම තුලාලග් හිමියෝ කරන්න. මොකද හේතුව මේ අටවැන්නේ ගුරු ගමන් කරන කොහොම වුණත් අටවැන්න කියන්නේ අසුභ ස්ථානයනේ. මේ ගමන් කරන කාල පරිච්ඡේද තුළ මේ විශේෂයි ඔබට ඒ ගුරුගේ බලය ගන්න. මොකද බෝධි පූජා බෝධිය නියෝජනය වෙනා ගුරුගෙන්. ඒක නිසාවෙම ඔබ ඒ දේවල් වලට යොමු වෙන්න
වග බලාගන්න මොකද දැ මේක දැන් සමහරු මේ දීර්ඝ කතා බහ කියද්දි දෝෂාරෝපණ එල්ල කරනවා. මේකට හේතුව ඔබ දැනගන්න මොකද සමහරුන්ට මේවා කෙටියෙන් කිව්වම පැහැදිලි වෙනවා. සමහර හැමෝම එක බුද්ධි මට්ටමේ නැහැ. තේරුම් ගත හැකි අය ඉන්නවා නොහැකි අය ඉන්නවා. එතන හැමෝටම වෙන වෙන වශයෙන්ම කතා කරන්න බැරි නිසා හැමෝටම පැහැදිලි නන්දමට තමයි මම මේ දේවල් කියන්නේ. දීර්ඝ වැඩි වෙන්න හේතු වarna වෙන්නේ. දැන් ඔන්න හොඳම උදාහරණේ තුලා ලග්නියන්ගේ වියදම් අධික වෙනවා කිව්වා. හැබැයි හැමෝටම නෙමෙයි ඒක. ඒක දසාවල් ගත කරන අනුව. ඒතකොට මේ දේවල් තෝරා බේරා වෙන් කර නොකියුවොත් සමහර අයට ඔක ගැටලුවක් මතුවෙනුනේ. අනේ ඒක නිසා තව සමහර දේවල් තියෙනවා. ඔය ධන වාසනා තියෙනවා කියලා දැන් මම කියන ධනය පිළිබඳ වාසනාවල් තියෙනවා. අර නොසිතූ ආකාරය ධනයක් ලැබෙන්නත් මේ තත්ත්වයක් ඉදිරි කාලේ පවතිනවා. එහෙම කිව්ව ගමන් ගොඩ දෙනෙක් හිතන මෙල්ල උතරයි වාසනා කියලා. සමහර ගොඩාක් තේරෙනවා ස්විප් ගත්ත ඇදුන්නේ නැහැ. හැමෝටම ස්විප් පැද දෙන්නේ නැහැ. 100 දශම ගානකටවත් තුරලක් ගෙමෙන ස්විප් පැද දෙන්නේ නැහැ. හදිසි ධනලාභ කිව්වට. ඒක තෝරා බේරා ගන්න ඕන. නැත්තම් ගිහිලා අර කිසිම සීමාවක් නැතුව අතේ තියෙන ඔක්කොම වියදම් කරලා ස්විප් ටිකට් ගන්න ලොතරැයි ගන්න. එහෙම නෙමෙයි. මේ හදිසි ධනලාභයක් කියන එක අදහස් කරන්නේ ඔබට යම්කිසි ආකාරයකින් නොසිතූ ආකාරයෙන් මුදලක් ලැබෙනවා. ඒක ලොතරැයි ජයක්ද කියන්න බෑ. සමහර ලොතරැයි ජයක් වෙන්න පුළුවන්. නැත්තම් ඔබ නොදැනුවත්ව ඔබට මොකක් හෝ මාර්ගකින් ලැබෙන තිබිච්ච පරම්පරාවෙන් උරුම වෙන තිබිච්ච දේවල් ලැබෙන්න පුළුවන්. නැත්තම් ඔබ නොදැන ඔබ ණයක් දීලා දැන් කාලෙකින් හම්බෙච්ච නැති එක ඔබ අතරලම දාලා හිටපයක් ඔබට ලැබෙන්න පුළුවන්. නැත්නම් රැකියාවේ මොකක් හරි දීමනාවක් ලැබෙන්න පුළුවන් ඔබ කරපු කටයුත්තක් උදෙසා. තෑග්ගක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්තම් ව්‍යාපාරයේ හිතපු නැති ලාභයක් උපයන්න පුළුවන්. ඔන්න ඔය හැම අවස්ථාවම හදිසි දන් ලාභ තමයි. අනේක නිසා ඒවා තෝරා බේරා වෙන් කරගන්න හින්දම ටිකක් දීර්ඝව මේ කතාව කරන්න වෙනවා. ඒක මේ දේ තුල මොකද වසරකට අධික කාලයක් ගැන කතා කරන්නේ විනාඩි 40ක් විතර වැය කරන්න බැයි නම් ඔබ නාහ ඉන්න තරම තමයි හොඳ. ඔබට මේක ගැළපෙන්නේ නැත්නම් ඒ නිසා සමා වෙන්න කාලය නම් තීරුම් කරලා දුන්නේ ගොඩාක් අය ඔහොම දෝෂාරෝපණ එල්ල කරනවා. එහෙම නොගැලපෙන අය අහන්න නැතුව ඉන්න. දවසකන එකම නම් තියන අය ඇවිල්ලා හැම වීඩියෝ දාපු ගමන් ඔහොම ඔය වචන කියලා බැනලා යන සමහර අය ඒගොල්ලෝ ඒ කමෙන්ට් එක දාන්න බලන් ඉන්නේ. ඒ නිසා ඒවා කතා කරන්න අපි කාලය වැය කරන්න ඕනේ නැහැ. අපි අපේ ගමන නම් මේ කියපු දේ තීරුම් ගන්න. ඒකයි මම මේක දීර්ඝ කරන්න හේතුව කියන එක. ඒ වගේම මේ කාල සීමාව තුළ අර ඉදිරි සැලසුම් ගැන වද වීම තුළ අර මම කිව්වා වගේ ඒවයි ඒවා එක පැත්තකින් යහපතක් වෙනවා. ඒ ඉදිරි සැලසුම් නිසිලස ක්‍රියාත්මක කරගන්න ඔබ පෙළඹෙනවා වගේම ඔබේ අර එකක් නැතුව ඔප්ෂන් දෙක තුනක් ඔබ තියාගන්නවා. පළවෙනි ඔප්ෂන් එක හරියට නැත්නම් දෙවෙනි ඔප්ෂන් එක නැත්නම් තුන්වෙනි ඔප්ෂන් එක කියලා අර අනාගතයට තියෙන බය හින්දම ඔබ ඔප්ෂන් කීපයක් අනාගතය වෙනුවෙන් කරනවා. ඒක නිසාවෙන්ම ඔවත් සියල්ල හරි ගිහිල්ලා ඔබට සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව පතුන. මොකද ඔබට ලබන වසරෙන් පස්සේ කාල සීමා තුරලාගෙන හිමියන්ට ඉතාම ප්‍රබල කාල පරිච්ඡේදයක්. ග්‍රහය ප්‍රධාන ප්‍රය ග්‍රහය සියලු දෙනාම යහපතල ඔබට ළඟා කරන සුබ ස්ථානවලට යන වසරක්. එද ලබන වසරේ මැයි වගේ වෙද්දි හොඳ කාලයක් උදා වෙනවා. එන ඒකට මේ උපරිම හොඳ ආරම්භයක් අත්‍යවශ්‍යමක් යොදා ගන්න කාලයක් ඇවිල්ලා තියෙන නිසා කල්පනාකාරීව බුද්ධියට අංක එක දීලා කතා කරනවා. මෙතන තියෙන ගැටලුව තුලාලක් නෙමෙයින්ට අසුබ දෙයක් වෙනවා නම් වෙන්න හේතුව ඔබ තුල නිවැරදි කල්පනාවේ වැඩ නොකිරීම, බුද්ධිය වැඩ නොකිරීම. අර අනවශ්‍ය විදිහට ප්‍රශ්න ගැටළු ඔළුවේ අවුල් කරගත්තාම නිවැරදි ලෙස හිතන්න බෑ. කල්පනා වාඩුයි. ගොඩක් දේවල් මතක නැති වෙනවා. මග ඇරෙනවා. අන්න ඒ தත්ත්වයේ උඩ හැර තුලාලගමෙන් නරකක් නැහැ. ඔය ඉදිරියට එන යහපත් කාලයට ඔබ මුහුණ දෙන්න නම් ඔබ මනස ගොඩාක් නිර්වල පවත්වාගත යුතුමයි. අන්න ඒ නිසා මනස ධනාත්මක කරගන්න හැකි හැමදේම කරන වීඩියෝ අවසන්ගේ පිළියම් පිළිවෙත් කරන්න. ඒ වගේම තමන්ටත් පුළුවන් දේ කරන්න පුළුවන් තරම් ඔනට වඩා පීඩාකාරීව කටයුතු කරන්න එපා. හැබැයි මොකද මේ කාල පරිච්ඡේදය තුළ ඔබට ගෙදර ගත්තත් රැකියා ස්ථානය ගත්තත් කුමර දැන ආවත් පොඩක් පීඩාකාරී දේවල් එනවා වැඩි. රැකියා ස්ථාන තුළත් ඔබට යම් කිසි ආකාරයකින් ප්‍රශ්න ගැටළු වැඩි වෙනවා. කියන්නේ වැඩ වැඩි වෙනවා. ඒ වුණාට ඒ වගේම මේ කාල පරිච්ඡේදය තව විශේෂ දෙයක් තියෙනවා කියන්නේ පොඩක් ඔබට මේ කාල සීමා තුළ ඔබේ නම කැතකරන ඔබගේ ගැන බොරු චෝදනා ඔබ ගැන වැරදි දේවල් සමාජගත කරන සමහර පිරිසු උත්සාහ දරනවා. ඒවා හේතුනේ මේ බොරු කේලම් අහලා රැකියා ස්ථානය තුළ ඉන්න ඉහළ නිලධාරීන් ඔබ සමග උරණ වෙන්න අමනාප වෙන්න ඔබ ගැන වැරදි වැටහීම් ඇති කරන හේතු කාරණා දෙනවා. ඒවත් ඔබට මානසික පීඩාකාරී චිත්ත පීඩාකාරී තත්ත්වය. පෞල් ජීවිත තුළ කතා කරත් එහෙමයි. ගෙදර ආවත් ඔන්න ඔබගේ සැමියා බිරිඳ හෝ වෙවනත ඔබේ අයට ඔබගෙන වැරදි වැටහිම් ඇති වෙන ආකාර සංසංසිද සිද්ධ වෙනවා. ඒවට ආවේගශීලී ඔබ හැසිරෙන්න ගත්තාම ඒ කියපු කාරණා වැරදි වුණත් ඒවා එහෙම කියලා ඔවුන්ට හැඟෙන පරිදි ඔබ ක්‍රියාත්මක වෙනවා. අර ඔබට ආවේගෙන් ඔබ හැසිරීමත් එක්ක ඔබ කියන වචනත් එක්ක. ඒක නිසා අන්න ඒ තත්වයන් ගැන පොඩ්ඩක් පරිස්සමෙන් කාඩල් කරන ඔතන තමයි තියෙන පොඩි අවුල. ඒ අවුල ලියාගත්තොත් අනිත් පැතිලින් 100%ක් යහපත්. මොකද මේ කාල සීමා තුළ තව දෙයක් හොඳට මතක තියාගන්න. ඔබට සතුරුකම් කරලා ඉදිරිවාදිකම් කර කර හිටව මිනිස්සු හිතාගන්න බැරි විදිහට ඔබට මිතුරු වෙන්න ඔබට ලඟ වෙන්න උත්සාහ දරනවා. හැබැයි ඔතන සෑහෙන දුරට යටි අරමුණු තියෙනවා. අන්න ඔබෙන් යම්කිසි අර සතුරු වෙලා ඔබට ඉදිරිවාදිකම් කරලා සතුරුකම් කරලා ඔබෙන් ඒ දේවල් ලබා ගන්න ඔබව පරද්දන්න බැහැ කියලා උන් තේරුම් ගත්තා. මේ කාලේ විශේෂයෙන්ම සතුරුන්ට බෑ ඔබව පරද්දන්න. සතුරු නිකන් විහිං පරාජයපත. නේද උන් ඒක තේරුම් අරන් තියෙනවා. දැන් සතුරුකම් කරලා බෑ. එහෙනම් මිතුරුකම් කරලා රහසේ ගේමක් දෙන්න තමයි කියලා කලබල වෙන්න එපා.
හිත මිතුරුවෙන්ට එනවන මිතුරුකන් තියාගන්න හැබැයි අතේ දුරින් සතා කවුද කියලා අපි දැනගෙන කටයුතු කරන්න. ඒ අනිත් එක තමයි ඔය කාටවත් ඔබට ඔය මහා ලොකු ගැටලුවක් ඇති කරන්න මේ කාල පරිච්ඡේදය තුළ බෑ. සතුරු අනිවාර්යයෙන්ම පරාජයටපත් වෙනවාමයි. ඒක නිසා කලබල නොවී කටයුතු කරන්න මේ කාල සීමා තුළ ඔබට ඒ තත්ත්වය තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විදේශගත වෙන බලාපොරොත්තු වන විදේශගත හිණේ සැබෑ කරන්න අතිශයම යහපත් කාල පරිච්ඡේදයක් මේ උදා වෙලා තියෙන්නේ. ඒ අතරත් ජුනි මාසේ 14 අගෝස්තු 27 අතර මේ තත්ත්වයේ උපරිම තත්ත්වයේ පවතින ඔන්න ඔබ විදේශගත වෙන බලාපොරොත්තුන් හිටියන විදේශ රැකියාවක් කරන ලංකාවේ ඉන්න ගමන් ඔන්ලයින් හරහා හෝ විදේශ රැකියාවක් කරන විදේශ සම්බන්ධතා තුළ ව්‍යාපාර කරන බලාපොරොත්තු හිටියන තුලා ලග්න හිමියන්ට මෙන්න අතිශයෙන් යහපත් කාලයක් උදා වෙලා තියෙන විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදයේ අතිශයෙන් යහපත් ඒ තත්ත්වයන් තුළ අගෝස්තු මාසේ 21 දක්වා කාලේ ඒට හොඳ ආරම්භයක් ගන්නත් යහපත් වෙනවා. තව පැත්තෙන් කතා කරමු ඔක්තෝබර් 18 වෙනිදා ඉඳලා පෙබරවාරි 4 දක්වා කාල සීමාව තුළ ගුරු ග්‍රහය වක්‍රභාවයට පත් වෙනවානේ. වක්‍රභාවයට පත්වීමත් එක්ක ඔය ඔබගේ උපන් කේන්සටහන් තුළ ගුරු වක්‍ර වෙලා හිටපුවා ඉන්නවනම් ඔවුන්ට අතිශයින් සුභඵල ඇති වෙනවා. ඔක්තෝබර් 18 ඉඳලා පෙබරවාරි 4 දක්වා 2025 පෙබරවාරි 4 දක්වා කාල සීමාව තුළ ඔන්න ගුරු ඔබගේ උපන් කේන්සටහන් තුළ වක්‍රණ ඔබට යහපත් ප්‍රතිඵල ලැබෙන කාලයක් වගේම ඒ කාල සීමාව තුළ අර මම කියපු විදිහේ යම්කිසි ආකාරයක නොසිතූ ආකාරයේ සාර්ථකත්වයක් වගේම ධනයක් ලබන්න හැකියාව තියෙනවා. අනිත්‍යත් කලබල යුතු නැහැ. ඒ කාල සීමා තුළ ඒගොල්ලන්ට හරියදි ඉතිරි කාල සීමා තුළ සාමාන්‍යයෙන් ගුරු නිවෘතව ඔබගේ කේන්සර ඇතුළ ගමන් කරනට ඒ යහපත ළඟා වෙනවා මේ කාල සීමා තුළ. ඒ වගේම ඔබ බුධගේ දසාවක් ගත කරනවා නම් එහෙම නැත්නම් රාහුගේ දසාවක් ගත කරනවා නම් ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ චූට්ට ප්‍රවේශංකාරී වෙන්න ආරම්භ මම කියපු සතුරු කරදර නිසා ඔබගේ නම කැත කරන්න උත්සාහ කරනවා. ඔබ පොඩ්ඩක් යම්කිසි ආකාරයක ටිකක් ඔබගේ නමර ගෞරවයට හානි වෙන දේවල් සිදුවීම ඊටකට පවතිනවා. මොකද මේ බැඳීම් කියන මේ දැන් මට මේ අනිත් ලග්න වලට වෙන් කර කර රැකියා පෞල් ජීවිතයේ බැඳීම් අධ්‍යාපනය සෞඛ්‍ය කතා කරන්න තුල ලග්නයේදී එහෙම කතා කරන්න බෑ. හේතුව මේ හැම දෙෙම එකින් එකට ඇවිල්ලා බැඳෙනවා. ඒකෙන්ද විශේෂයෙන්ම ඔය බැඳීම් කියන කාරණා ඒක රැකියා ජීවිතය තුළ වෙන්නත් පුළුවන් නැත්තම් කොහෙන් හෝ ඇති වෙන අර ඔබ තුල තියෙන මේ කාල සීමා තුළ තියෙන යම්කිසි ආකාර රාගාධික ස්වභාවය හේතු කොටගෙන ඔන්න ප්‍රශ්න ගැටළු ඔබේ නම කැත වෙන්න හේතු කාරණා දෙන එකට පවතින එක නිසා බැඳීම් තුළ ඔබ ගොඩාක් පරිස්සම් යුතුයි. මොකද ඔබ තුළ තියෙන හැඟීම් ඔබට පාලනය කරන්න අපහසුයි. ඔබ ඔබගේ හැඟීම් තුළ තියෙන යම්කිසි ආශාවන් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න නොකරන දෙයක් නැහැ මේ කාල සීමාව තුළ. ඉදිරියේ විශේෂ වශයෙන්ම ජුනි 14න් පස්සේ කාල සීමාව තුළ ඔබ ඒ ගැන ගොඩාක් ප්‍රවේශම් විය යුතුයි. යන්නේ ඒව හෝ හේතු කොටගෙන අර ඔබට ප්‍රශ්න ඇති කරන්න රැකියාව ඉන්න අය ඔබට මඩ ගහන්න ඔබ ව පාවිච්චි කරන්න හේතු කාරණා යදුන. ඒක නිසා පොඩ්ඩක් ප්‍රවේශම කටයුතු කරන්න විශේෂයෙන්ම මේ කාල සීමා තුළ බැඳීම් ගැන නම් ගොඩාක් සැලකිලිමත්ව කටයුතු කරන්න තුලා ලග්න හිමි ඒවයින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න තරමට යහපත් අනිත් එක විවාහකය අනවශ්‍ය බැඳීම අවශ්‍යම නැහැනේ. අන්න ඒක නිසා ඔබ පොඩ්ඩක් ප්‍රවේශම් වෙලා ඉන්න. මොකද මේ පැත්තෙන් මොන සාධාරණකරණයක කරන්නත් ඔබ උත්සාහ කරා මොන සාධාරණකරණේ ඔබට තියන්න ඒකට මොනාරි හේතු සාධක තිබ්බත් ඔබේ නමකත වෙන එක ඔබට වළක්වන්න බැරි වේවි. ඒක නිසා වෙන්න ගොඩක් බැඳීම් ඇති කර ගැනීමේදී ආශාවන් සංසිඳුවා ගන්න ඔබ කරන මොනහරි වේදන උපක්‍රම හා ඒවට ඔබ සම්බන්ධ වෙන කාරණා තුළ ඒ වගේ තත්ත්වන උදා විය හැකි බැවින් පොඩ්ඩක් සැලකිලිමත් කටයුතු කරන්න උත්සාහ කරන්න මේ කාල සීමාව තුළ. ඒ වගේම මේ ඔක්තෝබර් මාසේ 18න් පස්සේ කාල සීමාව තුළ ඔබ පොඩ්ඩක් මේ ප්‍රසිද්ධියට අකමැති වෙන තත්ත්වයක් පෙන්වුම් කරන ඔබ පොඩ්ඩක් අර පිරිසෙන් ඈත් වෙලා හුදකලා වෙන තනියම ඉන්න උත්සාහ ගන්න තත්ත්වෙ තියෙනවා. යම්කිසි ආකාරයෙන් අර ඔබට මේ කාල පරිච්ඡය තුළ ඔබේ ළඟින් ඉන්න අය කෙරෙහි කලකිරීම ඇති වෙනවා. යම්කිසි ආකාරයක ඔබට දැනෙනවා ඔබ කොතරම් ඔවුන්ට හිතවත්කම් ඔවුන් වෙනුවෙන් දෙයක් කරාට හැම වෙලෙම ඔවුන් ඔබ ගැන හිතන්නේ නැහැ. ඔය වගේ හැඟීමක් ඔබට දැනෙන්න ගන්නවා. ඒව හේතු කරගෙන ළඟින්ම ඉන්න අයගේ නැත්නම් ළඟින්ම කටයුතු කරන හිතමිතුරන් වෙන්න පුළුවන්, පවුලෑ වෙන්න පුළුවන්, නැත්නම් රැකියා ශේෂ්ත්‍රයේ කටයුතු කරන මේ රැකියා කරන ස්ථාන කොච්චර හොඳ කරත් වැඩක් නැහැ. මට හැමදාම ප්‍රශ්න ඇති වෙන්නේ. මට කිසිම සෙතක් නැහැ. අන්න ඔය වගේ දේවල් තුළ ඔබ හුදකලා වෙන්න බලනවා. ඕකත් එක්ක දහමට තද ලෙස නැඹුරු වෙන්න බලනවා. හැබැයි ඒ හැම දේ තුළම ඔබ අනිත්‍ය අවබෝධ කර ගැනීම තුළ මනස ශක්තිමත් වෙනවා. ඔබ ඕන දෙයක් මූණ දෙන්න පුළුවන් වෙන විදිහට හැසිරෙනවා. අන්න ඒක අතිශයින්ම යහපත් වෙනවා. ඒක නිසා ඒ තත්වයන් තුළ මෙහෙමයි කාගෙන්ද ඈත්ලා ඔබ නිකන් ජීවිතේ නිකන් හානි කරගන්න යන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ හුදකලාව ඔබට මේ කාල සීමාව තුළ යහපත්. මොකද නම කැත කරන්න කට්ටියත් ඉන්නවා. ඒතකොට ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඔබ හුදකලාව ඉන්න උත්සාහ කිරීමෙන්. ඒක නිසා පුළුවන් නම් අර ඔක්තෝබර් මාසේ 18 නකන් ඉන්න ඕනේ නැහැ. ඊට කලින් ඉඳන් ඔබ පුළුවන් තරම් තමන්ගේ වැඩේ තමන්ගේ පාඩුවේ කරා පැත්තකට වෙලා හිටියා. ඕන මේ කට්ටියත් එක්ක කටයුතු කරද්දී හිතවත්කමින් උපරිම සහයෝගයෙන් කටයුතු කරා පිරිසත් එක්ක ඔබ ඔබේ පාඩුව හිටියා. ඔය ඔන්න දහමට නැඹුරු වීම විශේෂයෙන්ම මේ গুপ্ত විද්‍යාව සම්බන්ධයෙන් ඔබගේ මනස යොමු වීම, භාවනාවට හිත යොමු වීම, ආගමික කටයුතු යොමු වීම, පිනට දහමට නැඹුරු වීම තුල
ඔන්න ඔබට ඉතා ශක්තිමත් මනසක් අර මෙච්චර දවසක් කර අනාගතගෙන හිතේත යම් කිසි ආකාරකින් තැවුණු පැටලිලි සහගත වුණු මනස ටිකක් ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. දැන් ඕන දෙකට මූණ දෙන්න පුළුවන් විදියට ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. ඒක යහපත් වෙනවා. අන්න ඒ දෙයට ඔබ උත්සාහ දරන්න. අනිත් පැත්තෙන් පවුල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරද්දී විශේෂයෙන්ම පවුලක් වශයෙන් පින් දහම් වල නැඹුරු වෙන්නත් හේතු කාරණා යෙදෙනවා. ඒකට පවුල් ජීවිත ලොකු ගැටලු කාර්යයක් තැම්මතු වෙන්නේ නැහැ. පවුල් තුළ යම්කිසි ආකාරයකින් හොඳ සහයෝගයෙන් සාමකාමීව යනවා. හැබැයි මේ අර තෘප්තිමත් භාවය පවුල තුළ තියෙන අඩු වීම හේතු කරගෙන තමයි අර පොඩ්ඩක් හේතු වෙන්නේ. අර මම කියපු කාරණා තුළ වෙනත් වෙනත් සම්බන්ධතා ඇති කරගන්න. හැබැයි කාලෙත් එක්ක ඔබ සියලා තේරුම් අරන් මේ හැමදේම යම් කිසි ආකාර පාලනයක් කරගන්න ඔන්න ඔක්තෝබර් 18න් පස්සේ කාල සීමාව තුළ හැකියාව ලැබෙනවා. ඒ වගේම මම කිව්වා විදේශගත වෙන්න හොඳ හැකියාවක් තියෙනවා කියලා. හැබැයි තව දෙයක් හොඳට මතක තියාගන්න. ඔබේ දක්ෂතා, ඔබේ කුසලතා, ඔබේ හැකියාවන් උපයෝගයෙන් කරගෙන ඔබව භාවිතා කරලා අන්න දැන් ඔබගේ හැකියාවල් මේ ටික පොඩක් එළියට පේද්දි අන්න ඔබේ දක්ෂතාවය පාවිච්චි කරලා ඔබ දැන් රැකියා කරන ස්ථානය තුළ තියෙනවා කියමු. එතනට ප්‍රශ්නයක් ඇති කරලා ඔබට රැකියා කරන ස්ථානය එපා කරලා ඔබ එයින් අයින් කරලා නා ඔයා එන්න මම මෙතනින් ඔබට ඔයාට උපරිම තැන දෙන්න ඔයා මෙහෙම කරන්න කියලා අර ඔබගේ දක්ෂතා හැකියාවලින් අවස්ථාවාදී ලෙස ප්‍රයෝජන ගන්න සමහරු බලනවා මේ කාල සීමා තුළ. මොකද ගොඩාක් එයි හිතවතුන් එයි හවුල්කාරෝ වෙයි කවුරු ආවත් හැම වෙලෙම කියනවා ඔබට මේ ටික ආරාධනා කරලා අපි එකතු වෙලා බිස්නස් එකක් කරමු. අන්න ඔබේ ඔයාගේ තියෙන හැකියාව අපි මේ විදිහට පෙන්නමු එළියට. අපි දෙන්න එකතු වෙලා මේක කරමු. අන්න ඔය වගේ දේවල් කරන්න ගොඩාක් අය එනවා. හැබැයි මේ වෙලාවේ හවුල් කඩවල යනට වඩා හැබැයි ඒගොල්ලෝ ඔය හඳුන්වා දෙන ඔබේ දක්ෂතාවය ඔබ ඔබට ප්‍රයෝජනක් ගන්න උත්සාහ දරන්න මේ කාල පරිච්ඡේද තුළ. මොකද නැත්තම් ඔය අවස්ථාවාදී අරමුණු උදෙසා යොවුන් වෙන්නේ. ඒව නිසා අන්තිමට ඔබේ හැකියාවන් ඕන් ගොඩයයි ඔබට ලැබෙන කිසිත් නැති වේ, ලැබෙන දෙයක් නැති වේ. ඒක නිසා ඔබට ගොඩාක් ඔය හවුල් කඩතුල දෙන අතිශයෙන් බුද්ධිමත් වෙන්න ඔබව අන්දලා ඔබෙන් ප්‍රයෝජන අරන් ඔබව අර ඔබෙන් වැඩ අරන් අයින් කරලා දාන්න. සමහර විට සහෝදරකම් ගැන කියාගෙන, හිත යහලුකම් ගැන කියාගෙන, ඔබේ දක්ෂතාවය කියලා ඔබ මුරුංගත තියාගෙන ඔන්නේ ඔබගේ දේවල් පළ ප්‍රයෝජන අරගෙන ඒ දේවල් තුනේ ඔවුන් ගොඩ යන්න. ඒ නිසා ගොඩක්ම ඒක කල්පනාකාරී වෙන එක ඉතා ප්‍රබල தத்துவයන් නිසායි මම මේක කියන්නේ. මේ කාලසීමා තුළ ඔන්න නිවසක් ඉදිකරන බලාපොරොත්තුෙන් හිටියන ඔන්න නිවසක් ඉදිකර ගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒවට හොඳ කාලයක් විශේෂයෙන්ම උදා වෙනවා. ඒ தத்துவයන් තුළ ඔබට යහපත ඇති කරගන්න හැකියාව පදනම් නැත්නම් නිවස අලුත් වැඩියා කරගන්න, වාහනයක් මිලදී ගන්න, ඒ වගේම තියෙන වත් ඔබට තියෙන ඉඩකඩමක් වාහනයක් විකුණන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න විකුණා ගන්නත් මේ කාලසීමා තුළ හැකියාව පවතිනවා. තව පැත්තෙන් කියනවා දුර ඉන්න හතුරට වඩා ළඟ ඉන්න මිතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න. මොකද හේතුව මේ කාල පරිච්ඡේදවල මම කියපු අවස්ථාවාදී කාරණා තුළ ඔය මිතුරු කියන අයත් සෑහෙන දුරට ඔබගෙන් ඵල ප්‍රයෝජන අරන් අර ඔබෙන් ගන්නවා තියෙන උපරිම ප්‍රයෝජන අරගෙන ඔබව හූරලා මිරි කළා දාලා අයින් කරලා දාන්න ඉඩකඩ පවතිනවා. ඒ වගේම මේ ඔබගේ සේවකයන් ව්‍යාපාර කරන අය කියමුකෝ, ව්‍යාපාර කටයුතු වල ඔබේ සේවකයන් විතරක්ම උනන්දුවෙන් ඔබගේ කටයුතු කරන්නේ නැති තත්ත්වය, ව්‍යාපාරය තුල කරන්නේ නැති තත්ත්වයක් පෙන්වුම් කරන. ඒ වගේම මුදල් නාස්ති කරන්න, අර සාමාන්‍ය රුපියල් 100ක් වැඩෙන වැය වෙන වැඩ රුපියල් 5600ක් වැය කරන්න. ඒ වගේම පුංචි පුංචි වංචා කරන රුපියල් 5000ක තෙල් ගහලා රුපියල් 10000ක තෙල් ගහුවා කියලා බිල් දෙන්න. අන්න ඔය වගේ යටි කූට්ටු වැඩ කරන්න පෙළඹෙනවා. ඒ නිසා ව්‍යාපාර කරන තුලාලග් හිමියෝ ගොඩාක් සැලකිලි නැමත්ත කටයුතු කරන මේ සේවක සේවිකාවන්ගේ කටයුතු තුළ හැම වෙලෙම ස්ටොක් එක ගැන තමන් කරන තත්ත්වයන් තුළ බලන්න. මොකද එහෙම මේ යටින් එළියට පනලා ඒ දේවල් විකුණන්න ඔබට පාඩු සිද්ධ කරන්න හේතු කාරණා වෙනවා. ඒ වගේම ලැබෙන මුදල් අඩුපාඩුකම් කරන්න ඒ දේවල් තුළ යම්කිසි අර යටි මඩි ගහන්න පෙළඹෙනවා. හවුල්කාරවත් එහෙමයි. ඒ නිසා මේල තමන්ගේ ව්‍යාපාරය තමන් තරම් කවුරුත් නැහැ. ඒ නිසා හැමදාම account check කරන්න, stock check කරන්න, ඒ කරන කටයුතු නිවැරදිව bill ඉදිරිපත් කරන නිවැරදිවද කියලා check කරන්න. ඔවුන්ට වැරද්දක් කරන්න ඉඩ තියන්න එපා. ඔබ හැම වෙලෙම කල්පනාවෙන් ඉන්නවා කියන එක ඔවුන්ට දැනෙන්න අරින්න ටික දවසක්. එතකොට ඔවුන්ට ඒ වැරද්දක් කරන්න උන් බය වෙනවා. ඔබ හැම වෙලෙම සැලකිල්ලෙන් ඉන්න. එතකොට ඔය දේවල් වළක්වා ගන්න හැකියාව ලැබෙනවා. ගෙදර දොර කටයුතු වල කතා කරොත් විශේෂයෙන්ම තමන්ගේ සැමියා හෝ බිරිඳගේ වියහිදන් අධික වෙනවා. බැරි වෙලාවත් ඔවුන්ට අතට දැන් රුපියල් කෝටියක් හම්බුනොත් විනාඩි 10ක් 15ක් ඇද විකුණ මේක සම්පූර්ණ වියදම් කරලා ඉවර කරන්න පුළුවන් තත්ත්වයක මේ කාලසීම තුළ ඔබේ සැමියා බිරිඳ හැසිරෙනවා. ගෙදර අනිත් අය ගත්තත් එහෙම දැන් ඔබ විවාහ විවාහ කරන්න ආම දෙමාපියන්ට ඔබ කොමර පවුලේ එකතු වෙලා ඉන්න අයට අන්න ගොඩාක් එහෙම තත්ත්වයක් තියෙන නිසා මේ වෙලාවේ මුදල් මූල්‍ය පරිපාලනය ඔබ මැත්තේ තබා ගන්න උත්සාහ කරන්න ඔබේ සැමියා බිරිඳට නැත්නම් පවුලේ අනිත් අයටවත් දෙන්නේ නැතුව නැත්නම් මොකද අන්න අය මොකද ඔබ මහන්සි වෙලා හම්බ කරන දේ ඔබ අමාරුවෙන් හම්බ කරන දේ අනිත් අයට කොහොමත් ඒ ගැන ටිකක් ලොකු තැකීමක් අඩුනේ. ඒක සාමාන්‍ය දෙයක්නේ. අන්න ඒක නිසා මේ කාලේ මුදල් ටික ප්‍රවේශම් කරගන්න ඔබ පොඩ්ඩක් අර හම්බ කරන දේ සම්පූර්ණයෙන්ම එළියට දෙන්න එපා. කොටසක් ඔබ රහසේ ඔබටත් රහසේ හරි කමන්නේ ඉතිරි කරන්න උත්සාහ කරන්න. අන්න ඒක මොකද හේතුව
අර ඔබට මේ ඉතිරි කිරීමේ හැකියාව තියෙන රහසිගතව. ඔය එළියට දීලා ඉතිරි කරන්න නම් කොහෙත්ම හැකියාවක් පවතින්නේ නැහැ. ඒක හොඳට හිතර අරන් කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාලපරිච්ඡේදයේ අධ්‍යාපනයේ හදාරන තුලා ලග්න හිමියන්ට අධ්‍යාපන කටයුතු වල කොහොම වේවිද? විශේෂයෙන්ම මේ අධ්‍යාපන කටයුතු එපා වෙන තත්ත්වයක් අතහැරලා දාන්න හිතන තත්ත්වයන් නම් පෙන්눔 කරන කාලයක් තිස්සේ කරන් ආපේවා අතහැරලා දාන්න. ඔන්න අධ්‍යාපන දින උනන්දුව පාසල නැසෙ අයට උනන්දු නැති වෙනවා. ඉස්කෝලේ යන එක පොඩ්ඩක් අඩු කරනවා. පොඩ්ඩක් වෙනත් වෙනත් දේවල් යොමු වෙනවා. කට්ටිය පහින්න බලන ඔය වගේ තත්ත්වයන් තියෙනවා. අධ්‍යාපකරට එපා වීම තත්ත්වය. ඒ වගේ උසස් අධ්‍යාපන හදා නැත්නම් උසස් අධ්‍යාපනය නවත්තලා දැන් මේවා කරලා වැඩක් නැහැ. ගිහිල්ලා මම රස්සාවක් කරනවා කියලා අන්න ඔබට හොඳම ඉදිරියට යන දේ මාර්ගයම වසා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා එහෙම නොවෙන්න වග බලා ගන්න. මොකද හේතුව මේ කාල සීමා තුළ ඔය අධ්‍යාපනය එපා වෙන තත්ත්වය ඔබ වෙනස් කරගතොත් ඔබ යම් කිසි උනන්දු වීම මොහොමනම් වැඩ කරොත් මේ කාලේ ඔබ තුළ තියෙන යහපත් හැකියා කුසලතා උපයෝගී කරගෙන ඔබේ අධ්‍යාපන කටයුතු යහපත් ලෙස සාර්ථක කරගන්න වෙනවා. හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ ඔබේ අධ්‍යාපනය උපයෝගී කරගෙන ඔබේ වෘත්ති ජීවිතය සාර්ථක කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබේ හැකියාව, ඒ වගේම ඔබේ දැනුම භාවිතා කරලා හොඳ විදිහේ වෙනස්කම් වෙනස් දේවල් කරලා ලෝකේ ඉදිරියට යන්න ඔබට හැකියාව පවතිනවා. ඒ දේ තුළ හොඳ හම්බකරන්න ප්‍රසිද්ධ වෙන්න හැකියාව ලැබෙනවා. විවිධ භාෂා දැනුම වර්ධන වෙන කාල සීමා කොන්න භාෂාවන් ඉගෙන ගන්න ඕන හොඳ කාලයක්. ඒ වගේ මේ කාලේ තාක්ෂණික දැනුම තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම වැඩි වෙන කාලයක්. එහෙනම් පොඩ්ඩක් කම්පියුටර් කෝස් එකක් කරන්න නැත්නම් උන්හරි තාක්ෂණයේ පැත්තෙන් දෙයක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම කලා ක්‍රීඩා කුසලතාත් යම් කිසි ආකාරයකින් ඔබගේ වර්ධනය වෙන කාල සීමාව හැබැයි චුට්ටක් ඔය ක්‍රීඩා කරන අය කල්පනාවෙන් කටයුතු කරන්න අනතුරු වීමේ සම්භාවිතාවයකුත් පෙන්වීම කරන නිසා චුට්ටක් ඔය අස්සෙ බිඳීම වෙන තත්ත්වය ඇති වෙන්නේ ඊටකට බදන ටික ප්‍රවේශම් වෙන්න. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම මේ බැඳීම් ගැන කතා කරන්නේ නැත්නම් සමහර තරහ වෙයි මේ දැන් විවාහ ජීවිත ගැන කතා කරා මේ ඇයි අපි මේ අවිවාහය ගැන කතා කරන්නේ නැත්තේ කියලා එක පොඩ්ඩක් මග ඇරුණා. ඉතින් බැඳීම් වලට නම් එතරම් හොඳ කාලයක් නෙමෙයි. මම මුලිනුත් කිව්වා බැඳීම් තුළ ගැටලු ඇති වෙන ඊටකට පවතිනවා. ඒ වගේම මේ නොගැලපෙන සම්බන්ධතා ඇති වෙන කාල පරිච්ඡේදයක් වයසට නොගැලපෙන වයසින් ගොඩාක් මුහුකුරා ගිය ඇතන වයසින් ගොඩාක් අඩු අය. ඒ වගේම දැන් අපේ රට තුළ අදා කරගත්ත ඔය ජාතිය ආගම පිළිබඳව ඒ වගේ වෙනස්කම් තියෙන අය කුලත් තියෙනවනේ සමහරක් ඒව නොගැලපෙන තැන් අර තමන්ගේ පවුලට තමන්ගේ තැනට නොගැලපෙන තත්ත්වේ බැඳීම් ඇති කරගන්න හේතු කාරණා යෙදෙනවා. ඒව හේතු කොටගෙන ගොඩාක් කනසුළු වෙන්නේ ප්‍රශ්න ඇති කරගන්න ජීවිතේ පා වෙන්න පවා හේතු කාරණා යෙදෙනවා. එතකොට ඔබට අර ගොඩාක් දේවල් මගහැරෙන ඉඩකට පදින නිසා බැඳීම් වලින් නම් තව ටික කාලයක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න වග බලා ගන්න උත්සාහ කරන්න මේ කාල සීමාව තුළ. මොකද නැත්තම් ඔබ ඔබේ ගෞරවයට හානි කරගන්න දේවල් සිද්ධ කරන්න ප්‍රතිරූපයට හානි කරගන්න සිද්ධ කරගන්න දේවල් මේ බැඳීම් තුලින් සිද්ධ වෙන ඉඩකට පවතිනවා. සෞඛ්‍යන කතා කරලා මම කිව්වා අනතුරු වලින් ප්‍රවේශම් වෙන්න කියලා. ඒ වගේ මේ කාල සීමාව තුළ පොඩ්ඩක් ඔය අර කම්මැලිකම නිකන් නිදි බර ගතිය එනවා. ඒක ඇවිල්ලා මේ අර කම්මැලිකමට එනවා කියලා හිතුවට එහෙම ගන්න මේ පොඩක් ඔය කොලෙස්ටරෝල් තත්ත්වයන් වර්ධනය වෙන්න ඉඩකඩක් පවතිනවා. මේ කාල සීමා තුළ ස්නායුගත සංධිගත රෝගී තත්ත්වයන් නැති වෙන ඉඩකඩ පවතිනවා. ඔය වාත අමාරු කියලා කියන්නේ ඒ වගේ වැඩියක් උග්‍ර වෙන්න ඉඩකඩ පවතිනවා. පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔය රුධිර කැටි ගහින් ඔය වගේ තත්ත්වයන් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඔය සුළු අසනීපක තත්ත්වය දේවල් නොතකා ඉන්න එපා. ඒ වගේ ගොඩාක් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න උත්සාහ කරන්න. නැත්නම් ඒ දේවල් තුළ ගැටලු මත වෙන්න ඉඩකඩ යනවා. නිතර අර ඔය වගේ පොඩි අසනීප කරතත් ඇති වෙන ඉඩකට පවතන නිසා තුලා ලග්න මේ ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මේමයි තුලා ලග්න හිමියන්ට මේ කාලය 60ක 70ක යහපතක් තියෙනවා. හැබැයි අර මම උලුප්පලා පෙන්වන්න උත්සාහ කරේ වැඩි වශයෙන්ම ඔබට තියෙන අසුභකාරී දේවල්. ඒකට හේතුව මේ අසුභ වැඩිකම කියලා කොහෙත්ම හිතන්න එපා. සුභ දේවල් කොහොමත් හොඳ නේවා දැනගත නැතත් ඉෂ්ට සිද්ධ වෙනවා නම් සුභයි. හැබැයි අසුභ දේවල් අපි කලින් දැනගත්තොත් ඒ දේවල් තුළ ඒවා කියලා අපි ජීවිතේ කඩා වට ගන්නවත් පසු බහින්නවත් නෙමෙයි. හරි මේ වැරදි තැන් වැරදින තැන් අපි දන්නවා. දැන් වැරදින්නේ කොහෙන්ද? ටිකක් කට පරිස්සම් කරගෙන ටිකක් අර තමන්ගේ මතයට පිහිටවා. ඒක කියන්න අමතකුණා. මේ ජුනි මාසේ දක්වා කාල 14 දක්වා කාල සීමා තුළ තමන්ගේ මතයේ පිහිටවා කටයුතු කරන්න කාටවත් ඇහුම්කන් නොදෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ දේ වළක්වා ගන්න උත්සාහ කරන්න. බැඳීම් ඇති කරගද්දී ටිකක් කල්පනාකාරී වෙන්න උත්සාහ කරන්න. අර කියපු අසනීප වලින් ප්‍රවේශම් වෙන්න. ඒ කියපු අසුභ දේවල් ටික වළක්වා ගන්න උත්සාහ කරන්න. ඕනට වඩා හිත ඉන්න ඕනේ. ක්‍රියාත්මක වෙලා වැඩ කරන්න. අන්න ඒ තත්ත්වයන් තුළ ක්ෂණික කෝපය වළක්වා ගන්න. එතකොට ඒ දේවල් වෙනස් කරගත්ත ගම අර 160 70 යහපතත් එක්ක අර අසුභ දේවලුත් සුභ වෙනවා. 100 සුභ වෙනවා. ඕක තමයි මේ ජ්‍යොතිෂය තියෙන වටිනාකම. කලින් දැන ගැනීම දැනගෙන ඒවට ක්‍රියාත්මකව අසුභ දේවල් වෙනස් කරගන්න සුභ ඒවා එහෙමම පවත් අයියන්. අන්න එපමණයි. එතකොට ජීවිතේ ජය ගන්න පුළුවන්. මොකද තුලා ලග්න හිමියන්ට 100% ඔබට කියපු හැම අසුභ දෙයකටම බලපාන ප්‍රධානම කාරණා ඔබේ මනස. මනස ඔබ හරි ආකාර තිබ්බ ඔය කියපු කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. අසනීප කාර්යත්තක් වෙනකොට ඔබට මිදෙන්න හැකියාව පවතිනවා. ඒ වගේම අර බැඳීම් වලින් ගැටලු නැති කරගන්න පුළුවන් වෙනවා. ඔබ තුලින් අර එන හදිස්සිකාමීත්ව වෙන දේවල් නැති වෙනවා. අනිත් පැත්තේ ගැටලු මතු වෙන එක මතු කරගන්න එක නැවති වෙනවා. එහෙනම්
මේ මනස නිරවල්ල පවත්තගන්න උත්සාහ ඉක්මන ඉක්මන කිවේ මේක කතාකරොත් තවස ඇන දීර්ව කතාර තියන තුළ ලක්නමියන්ට මේ ඉතා විශේෂමක හේතු මේ අටනි භාව තැන්පත් වීමත් එක්ක ඇතිවෙන තත්ත්වයන් තුළ මේ ගුරුමරු අති විශේෂ තත්ත්වයක් තුළා ලක්නමියට තියෙනවා. එක නිසා කල්පනාකාරීව කටතු කරන්න මේ කියන විදිර මනස යහපත පවත්තා යන්න ඔබට මේ කාලේ ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරන කාලයක් වෙනවා. එක නොවනුමානයි අර පොඩිදේ වෙනස් කරගත්තොත් ඇත්තරම ඔබට වසර තව 50ක් ගියත් ආයපසර හැරලා බැලුවොත් මේ වසර මේ කාල සීමාව ඔබට කවදාකවත් අමතක කරගන්න බැරි කාලයක් වෙනවා. මොකද හේතුව මේ ග්‍රහ පීඩීම් එකිනෙකට සම්බන්ධ වෙන මේ 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 තියෙන පිහිටීම වසර 60කට පස්සේ වෙන සමහරට ජීවිතේට මේ වගේ කාල සීමාවක් තාම හම්බිලා නැහැ මීටකයි. ඒ නිසා මේ කාලේ ඔබේ ජීවිත විශේෂයි. ඒ විශේෂත්වය ඔබට යහපත සඳහා පමණක් යොදාගෙන අයහපත වෙන් කරගන්න උත්සාහ කරන්න. දිග වැඩි වෙන්න ඇති, කේන්ති යනවා ඇති කියෙව්වා කියලා. නමුත් මේක එතරම්ම වටිනවා. මට බැනට කමන්නේ නැහැ. මට බැන බැන හරි ඔළුවට මේ දේ ගන්න ඕන. ඒකයි විය යුත්තේ. එහෙනම් යන්න ඉදිරි ගමන ඔබට දිනන්න පුළුවන්. කිසිසේත්ම පසුබහින්න එපා. යන්න ඉදිරියට. ඉතින් මම මුලින්ම කිව්වා මේ වීඩියෝ අවසානයේ කියනවා කියලා මේ ගුරු ග්‍රහයාගේ බලපාන අපලාකාරී තත්ත්වයක් හෝ වේවා, යම් කිසි ආකාරي අසුබයක් හෝ වේවා, සුබ කරගන්නත් සුබ වැඩි කරගන්නත් මේ ජීවිතය යම්කිසි යහපත ළඟා කරගන්නත් මේ පිළියම් පිළිවෙත් ගැන අපි කතා කරනවා කියලා. ඉතින් ඔන්න මේ නිවැරදි ආකාරයෙන් මේ පිළියම් පිළිවෙත් ඔබට කරන්න පුළුවන් නම් මේ தත්ත්වය අතිශයම යහපත් කරගන්න හැකියාව පවතිනවා. මොකද විශේෂ වශයෙන්ම මේ බෝධිය බෝගහ නියෝජන වෙනවා මේ ගුරු ග්‍රහයාගෙන්. ඉතින් ගුරු ග්‍රහයා නියෝජන මේ බෝධියට බෝධි පූජා පැවැත්වීම ඉතා විශේෂයි. ඉතින් මම හැමදාම කියනවා ඔබ බෞද්ධෙක් නොවි අන්‍යාගමිකෙක් වෙනවා නම් ඔබට මේ බෝධි පූජාව කියන දේ අකැපද කියලා නැහැ. මොකද හේතුව මේ බෝධි පූජාව කියන්නේ කිසිසේත්ම යම්කිසි ආකාරයෙන්ගෙන් ආගමකට දහමකට අයිති දෙයක් නෙමෙයි. මේ දේ තුළ තියෙන්නේ මේ භාවනාත්මක තත්වයක්. මේ මනස සැහැල්ලු කරගන්න ඉතාමත්ම වැදගත් වෙනවා. මනස තුළ යම්කිසි ආකාරයකින් යහපත ළඟා කරගන්න ඒ දේ තුළ මිහින මුහුණ දීම තුළ තියෙන ගැටලුකාරී තත්ත්ව නැති කරගන්න ඔබට ප්‍රබල හැකියාව පාද නිසා මේ බෝධි පූජා ගැනද ඉතා වැදගත්. ඒ නිසා බෝධි පූජා පවත්වන ක්‍රමවේදය පොඩ්ඩක් මම කියන්න. මේ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම මේ බෝධි පූජා පවත්වද්දී ඔබ පොඩි සුවඳ ද්‍රව්‍ය ටිකක් හොයාගන්න ඕන. මේ සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් වගේ කුඩු හොයාගන්න ඕන. ඒ වගේම යම් කෙසේකට කහපාට මල් වැඩි වශයෙන් වැඩිපුර ටිකක් පුළුවන් නම් හොඳයි. ඒ වගේම තැඹිලි තෙල්, රන් තැඹිලි තෙල් වෙනවනම් වඩා හොඳයි. නැත්නම් තැඹිලි තෙල් යහපත්. ඒ වගේම ගිලම්පස සඳහා බිලිමල් තැඹු වතුර ගන්න ඕන, වඩා යහපත්. ඉතින් මේ දේවල් අමුද්‍රව්‍ය සපයා ගන්න පුළුවන් නම් එහෙමයි, බැරි අය ගැටලුවක් නැහැ. අනිත්‍ය තමයි විදේශගත වෙලා ඉන්න ඇයට බෝධි පූජා පවත්වන්න බෑ කියලා දන්නවා. නමුත් ඔබ කොහෙත්ම කලබල යුතු නැහැ. මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. ඔබ අර මම මීට කලින් වැඩසටහනක් කියලා ඇති ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ පොඩි වෙලාවක් කරන් බෝධිය ළඟ ඉන්නේ කියලා හිතින් හදමවාගෙන ඔබ මේ කියන භාවනාව කරන්න අන්තිමට කියන ඒ ටික හොඳටම ප්‍රමාණවත් වේවි. ඉතින් මේ බෝධි පූජාව පවත්වන්න මුලින්ම අර මේ ඔබ පැන් පෙරාගත් පැන් කාලයක් අරගෙන අර සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් කියන ඒ ඖෂධ වර්ග ටික ඒකට කලවම් කරලා ඒක අපි ගන්නේ බෝධිය දෝවණය කිරීමට. ඒක පැත්තකින් තියලා ඊට පස්සේ විශේෂයෙන්ම කහපාට මල් වැඩි වශයෙන් බෝධියට පූජා කරලා ඒත් එක්කම තැඹිලි තෙල් පහන් හැකි සංඛ්‍යාවක් දල්වන්නේ ගැටළු නැහැ. තමන්ගේ හැකියාව පරිදි එකක් හරි කමන්නේ නැහැ දල්වල. ඊට පස්සේ අර බුද්ධ පූජාව තියන්න, බෙලි මල් තැඹු වතුරක් තියලා ඊට පස්සේ ඔබ ඒ බෝධි පූජාව සාමාන්‍ය පරිදි කරන ඔබ සුපුරුදු පරිදිෙන් කරන ඔබ බෞද්ධෙක් නම් ඒ විදිහට බෝධි පූජාව කරන්න. ඔබ අන්‍යාගමිකෙක් නම් ඒ බෝධි පූජාව කියන දේ එතරම්ම වැදගත් නැහැ. එතනින් එහාට අර භාවනාව පමණක් හෝ ඔබ කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔබ අර පැන් කලයේ අතර ගන්න. පැන් කලයේ අතර අරගෙන බෞද්ධ බෝධි පූජාව කරලා අනිත් අය මල් පහන් ටික ඔය පූජා කරලා පැන් කාලේ අතට අරගෙන අර බෙහෙත් ද්‍රව්‍ය කලවම් කරපු ඔබ අභිසම්බිධාන පිරිත හත් වතාවක් ඔබේ වචනින් කොලේක ලියාගෙන බලාගෙන හරි කමන්නේ සජ්ජායනය කරන්න. සජ්ජායනය කරලා ඊට පස්සේ ඔබ ඒ පැන් කාලේ තියාගෙන මෛත්‍රී භාවනාව ස්වල්ප වෙලාවක් කරන්න. සීලු සත්‍යයෙන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඉතින් ඊට පස්සේ ඔබගේ ජීවිතයේ තියෙන ගැටලු කාරී තත්ත්වයන් හැමදේම යහපත් දේ වෙන්න පුළුවන්, ඔබට දෙන බලාපොරොත්තු වෙන්න පුළුවන්, ඉල්ලන නෙමෙයි ඒ දේවල් සිහි කරගන්න. සිහි කරගෙන ඊට පස්සේ නැවත වතාවක් සියලු සත්ත්ව දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා ඔන්න බෝධිය වටේ වට තුනක් යන්න. ඒ ආකාරයටම සියලු සත්ත්ව දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා
ඊට පස්සේ ඔන්න බෝධිය ඒ පැනෙන් දෝවනය කරන්න. ඔන්න ඔය විදිහට කරලා ඊර්වස නැවත වරක් ඔබ ඉඳගෙන අර ඔබ කරන මෛත්‍රී භාන ඔබ හැකි කාල ප්‍රමාණයක් හැකි වාර ප්‍රමාණයක් ඔබ හැකි කාලයක් කරන් මනස සුවපත් වෙන තුරුම කරන්න. මේ දේ තුළ ඔබට හිතාගන්න බැරි මානසික බලයක් ශක්තියක් ලැබෙන. ඒ වගේම ඔබ දෙවියන් අදහන කෙනෙක් නම් ඔබ මේ ඒ බෝධි පූජාවෙන් පස්සේ දෙවියන්ට පින් දෙද්දී ශිව දෙවියන් කතරගම දෙවියන් සිහි කරන්න. ඔබ ඒ දේ තුළ කටයුතු කරන්න. ඉතින් ඔය තත්ත්වයන් තුළ මහනසට යම්කිසි ප්‍රබල ධනාත්ම භාවයක් එකතු වෙනවා. වගේම ඔබේ ජීවිතය තියෙන ගොඩාක් ප්‍රශ්නවල විසඳුම ලැබෙන්න අර නිවැරදි වෙලාවට නිවැරදි පිළිතුරු ලැබෙන්න හැමදේම කරුණු කාරණා සකස් වේ. මේ දේ කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මේ අර මම ඔබට මේ මැයි මාසයේ පලාපලවලත් කිව්වා අර මන්ත්‍රයක් ගැන විශේෂිතු. ඒ මන්ත්‍රය තුළ කටයුතු කිරීම ඉතාමත් යහපත් කියලා. මොකද මේ විශ්ව ශක්තිය තුළ තියෙන යහපත් ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න, ඔබ තුළ ඇති ඍණාත්මක දේවල් ඉවත් කරගන්න මේ මන්ත්‍රය තුළ ඉතා විශේෂිත ප්‍රබල බලයක් තියෙනවා කියලා. ඒක අත්දැකීම තුළ කියන දෙයක් කියලා. ඒ නිසා ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන. මොකද කොහොමද ඒක කරන්නේ? විශේෂ වශයෙන්ම පුළුවන් නම් බ්‍රහස්පති දවසල නිර්මාංශ වෙලා මේ විදිහට බෝධි පූජාව තියලා ඉවර වෙලා ඊටසේ ඔබ නිවසට ඇවිල්ලා නිවසේ බුදු පහන තියෙන දෙන හොයව ඔබේ දෙවියන්ට අනුව පහන තියෙන තැනට ඔබේ දෙවියන්ට බුදුන්ට පහන දැල්ලලා එහා පැත්තෙන් තවත් පහනක් දැල්වන්න. පහනක් දැල්ලලා ඔබ මේ කියන මන්ත්‍රය කියන සාමාන්‍ය මේක ශිව දෙවියෝ අදහනයි ශිව දෙවියන්ට කියන මන්ත්‍රය. ඒ කරන්න හැබැයි ශිව දෙවියෝ අදහන්නේ නැහැ කියන එක ගැටලුවක් නැහැ. මේ මන්ත්‍රය තුළ ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයට ඔක ටිකක් විස්තරාත්මකව මේ මාසේ ලග්න පලාපල කතන තුළ කියලත් ඇති. නෑ මේ කියපු කාරණාත් ප්‍රමාණවත් විදේශගතලා ඉන්නට ඔක් කරන්න අපහසු වෙන්න පුළුවන්. ඔබ මේ මන්ත්‍රය කියන පමණක් හෝ යම්කිසි ආකාරයක ප්‍රමාණවත්. ඊට පස්සේ මේ කියන මන්ත්‍රය මේ නිවැරදි උච්චාරණ සහිතව මේ තිරේ දැන් දිස් වෙන්නේ. ඒක නිවැරදි උච්චාරණ සහිතව කටපාඩම් කරලා කීප වතාවක් පුළුවන් නම් සාමාන්‍ය 21 වතාවක් හෝ ඊට වැඩියෙන් හරි ගමන්නේ කියන උත්සාහ කරන. මේක ඔබ ජීවිතයේ යම්කිසි ආකාරයෙන් ඔබට ප්‍රශ්න ගැටලුවක් මතුවෙන දිහිතර දුකක් දැනෙන යම්කිසි ආකාරයක ඔබට හරිදී තෝරා බේරා ගන්න බැරි ඕනෑම අවස්ථාවක මේ මන්ත්‍රය සිහිකරනද මේ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. මේ කියන විදිහෙම නිවැරදි උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාරුකමිව බන්ධනාන් මෘත්‍යෝර්මුක්ෂීය මමෘතා. ඉතින් ඔය ආකාරයෙන් ඔය මන්ත්‍රය තුළ තියෙන ධනාත්මක භාවය ඔබේ ජීවිතයට ළඟා කරගද්දී ඔබටම පැහැදිලි වේවි මේ තියෙන ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් නෙගටිව් දේවල්, අඳුරු දේවල්, ඍණාත්මක දේවල් බැහැර වෙලා ඔබට යම්කිසි ආකාරයකින් විශ්ව ශක්තිය ආශිර්වාදය තුළ ඔබේ සාර්ථක භාවයක් අත් වෙනවා. මේක අතිශයම අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ නිසා මෙන් උප්පරිම ඵල ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ දරන්න. ඔබට ඒ දේ තුළ ලොකු ඉදිරියට යමක් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම නිතර අභිසම්බිධාන පිරිත, මෝර පිරිත, ඒ වගේම සූර්යපීත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න, සජ්ජාන කරන්න පුරුද්දක් කරන්න මම හැමදාම කියන දේ උදෑසන අවදිච්ච ගාම ඒ ශ්‍රවණය කරන්න. මේවා මෙහෙමයි. ඔබට අර මං කිය උදේ නැගිටලා ඔය පිරිසුදු වෙලා බුදු පහන හෝ තමන්ගේ ආගම දානට කටයුතු කරලා කරන්න ගියොත් මේවා දීර්ඝකාලීන සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇඳෙන් නැගිට ගාම ඔබට මේ සූටිවි නාලිකාවටම පිවිසලා මේ සූටිවි වල තියෙන නිවැරදි අතිශයම නිවැරදි උච්චාරණ තව සිංහල තේරුමත් එක්කම ඒ පිරිත් සජ්ජාන සියල්ල ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේලිස්ට් එක ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න ඔබ හැකිනම් උදේ නැගිට ගාම ඇඳේ ඉඳන්ම හෙඩ්සෙට් එක ගහන එක ගමන්නේ. ඒක අහන්න, අහලා ඉවරලා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන මෛත්‍රී භාවනාව කරලා අද දවසේ කරන්න ඕන කටයුතු කල්පනා කරලා ඔබ ඔබේ දවස ආරම්භ කරන්න. දවස අවසන් කරන්න නින්දට යන්න පෙර ඇඳට ගිහිල්ලා ඔය කියන පිරිත් දේශනා ටික මෙහෙම සවන් දීලා ඔබ මෛත්‍රී භාවනා කරලා හෙට දවසට ටිකක් සැලසුම් කරලා නිදාගන්න. මේ දේ හරි සරල දෙයක් කරන්න අමාරු දෙයක් නෙමෙයි. මොකද මේ දීර්ඝ පිරිත් සජ්ජාන නෙමෙයි. හැබැයි මේ දේවල් තුළ ඔබට ලැබෙන දේ, ඔබගේ ජීවිතයට ළඟා වෙන දේ ගැන හරි පුදුමාකාරයි. මොකද හේතුව කීප දවසක් කරන්නේ මේ වරු දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබ ටිකක් කාලයක් කරන් යද්දී ඔබටම තේරෙයි ඔබේ ජීවිතයේ ප්‍රබල වෙනසක්. ඔබේ ජීවිතයේ සාර්ථක භාවයක්, ධනාත්මක භාවයක්, ගොඩාක් ඔබට අසුභ කර දේවල් ඉවත් වෙලා හිතා ගන්න බැරි සාර්ථකත්වයක් අත්න දෙයක්, ඔබ තුළ ආකර්ෂණයක් ඇති වෙන තත්ත්වයක. ඒ නිසා ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමා තුළ නිරෝගී භාවය ඇති කරගන්න, ඔබ තුළ ආකර්ෂණීය භාවය ඇති කරගන්න, ප්‍රියමනාප භාවය ඇති කරගන්න මම ඖෂධ වර්ග කීපයක් කියන්න පුළුවන් නම් මේවා අරගෙන මේ තම්බල උණු වතුරෙන් නාන්න. හැබැයි මේවා නාද්දී ඔබ සබංගාණ්ඩය කරන්න යන්න එපා. උදෑසන දවසක මේ වතුරෙන්ම නාන්න. ඒ හොඳටම ප්‍රමාණ සබංගෑ වගේ තමයි. මොකද
ඒ අවශ්‍ය කරන ඖෂධ වර්ග ටික තියෙනවා. මේ ලියා ගන්න මේ ඖෂධ වර්ග ටික මහ ලොකු දේවල් නෙමෙයි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි කියන මේ ඖෂධ වර්ග ටික ඔන්න මුට්ටියකට දාලා පුළුවන් නම් මේක ලිපක, කියන්නේ දර ලිපක කර ගන්න නම් වඩා යහපත්. නැති අය, හැකි අය තමන්ට හැකි පරිද්දෙන් කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ මේක ස්නානය, උදෑසන ස්නානය සාමාන්‍ය අඩුතර සතියකට වරක්වත් විශේෂයෙන් බ්‍රාහ්මණ දවසක් කරනවනම් මේ දේවල් තුළ ඔබට ඔය අසනීපකාරී තත්ත්වයන්ගෙන් විශේෂිත වූ මිදීමක්, මේ ඖෂධත් එක්ක තියෙන මේ ප්‍රතික්‍රියාව සහ ඒ ඖෂධ තුළ තියෙන ආකර්ෂණීය භාව, විශ්ව ශක්තියේ ධනාත්මක භාවයන්ට වෙන ආකර්ෂණ හේතු කොටගෙන ඔබ තුළත් යම්කිසි ආකර්ෂණයක්, ටිකක් රුව වැඩෙන තත්ත්වයක්, ටිකක් අනිත් කෙනෙකුට ප්‍රියමනාප භාවයක්, හැම වර්ණෙම පොඩ්ඩක් රම්පාට වෙන්න හේතු කාරණා බලපාන මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔය දේ තුළ ඔබට ඒ කියන දේ ලබා ගන්න හැකියාව පතුනම් මේක පුළුවන් නම් බ්‍රහස්පතින් දවස්වල කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්තම් තමන්ට හැකි ඕනෑම වෙලාවක උදෑසනක කරනවා නම් යහපත්. ඒක නැත්තම් ඒ ඔබට හැකි ආකාරයෙන් සකසා ගන්න වග බලා ගන්න. ඒ වගේම මේ දැහැමි අයට දානමාන දෙන එක ඉතාමත් මහපත්. කියන්නේ ආගමික නායකයන්ට, භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණියන්ට, එහෙම නැත්නම් තමන්ගේ පූජා ආගමික පූජකවරුන්ට මේ කාල සීමා තුළ දන් දීම, දානමාන කිරීම වගේම කහපාති වස්ත්‍ර පූජා කිරීම, සිවුරු පූජා කිරීම අතිශයින්ම යහපත් මේ කාල පරිච්ඡය තුළ පුළුවන් තරම් ආගම දහමට. මොකද මේ ගුරු ග්‍රහය කියන්නේ ආගමික සාමාන්‍ය අධ්‍යාත්මික ජීවිතයේ පැත්තට නැඹුරු කරන ග්‍රහය. ඉතින් මේ අධ්‍යාත්මික ජීවිතය තුළ ඔබ යම්කිසි දියුණුවක් අත් කරගත්තොත් මේ ගුරුගෙන් එන අහිතකර බලපෑම් ගොඩාක් ඔබට නැති කරගෙන යහපත් දේ වැඩි දියුණු කරගන්න හැකියාව පතන මේක. මේ හැබැයි ඉතින් ගුරුගෙන් බේරෙන්න කියලා මේ බොරුවට ඇති කරගන්න අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි. තමන්ගේ ආත්මය තුළට වඩන නිවැරදි ලෙස අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ආගම දහමට අනුව නිවැරදි කටයුතු කිරීම තුළ මේ කියන යහපත් ප්‍රතිඵල ඔබේ ජීවිතය ළඟා කරගන්න යුවහල් වේවි. ඒ වගේම තව පැත්තකින් ගත්තහම මේ කාල සීමා තුළ ඔබ උත්සාහ කරන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔබට හැකි පමණින් දායකත්වයක් ඇතෙන මේ මූල්‍ය මේ වශයෙන් සහාය දෙන්න පුළුවන් ඇට එහෙමයි, පොත්පත් අරන් දෙන්න පුළුවන් ඇට වෙනම එහෙමයි. නැත්තම් එහෙම කිසිම ඒ වගේ දේවල් කරන්න අපහසු අය තමන් යම් කිසි දෙයක් ඉගෙන ගන්න දෙනවා. තමන්ගේ දැනුම ඔවුන්ට කියා දීලා ඔවුන් යහපත් මාර්ගයට ගන්න, ඔවුන්ගේ අධ්‍යාපනික වශයෙන් දියුණුව ඇති කරගන්න මෙන්න මේ කාල සීමා තුළ උත්සාහ ඇති කරන්න උත්සාහ කරන්න. ඒ තත්ත්වයන් තුළ ඔබට යහපත ළඟා කරන්න හැකියාව පවතින. හැබැයි මේ කිසිම දෙයක් තමන්ට යහපත ඇති වෙන, තමන්ගේ අපල දුරු වෙන්න කියලා හිතන නෙමෙයි කරන්නේ. ආත්මය තුළ ඔබ යම්කිසි තෘප්තියක් ලබන්න, ඒ දේ තුළ ඔබ ඒ දරුවා සාර්ථක වෙන දැකලා යම්කිසි ආකාරයෙන් සතුටක් ලබන්න, ඒ දරුවා පාසල් යන විදිය දැක්කහම ඔබට සතුටු වෙන තත්ත්වයක් උදා කරගන්න, අන්න ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ඒ තුළින් අර අනිවාර්යෙන් වක්‍රාකාරයෙන් ඒ ලැබෙන දේ, ඒ යහපත් දේ සියල්ල ලැබෙවි. කිසිම දෙයකදී ඒ දේවල් ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ඒ වගේම කිතුණු කතෝලික විශේෂ වශයෙන්ම බ්‍රහස්පති දවස්වල විශේෂයෙන්ම ශුද්ධ ජුසේ මුනිතුමාට, ඒ වගේම සබස්ති මුනිතුමාට බාරහාර වෙන්නේ නුවණ පවත්තන පුරුද්දක් වශයෙන් කර යන්න. ඒ වගේම බ්‍රහස්පති රාත්‍රී එක්වරු ශීලයේ රැකලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න, ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න ඔබට ඒ දේ තුළ අතිශයෙන් යහපත ළඟා කරගන්න හැකියාව පදිනවා. වගේම දිනපතා ශුද්ධ ජපමාල උච්චාරණය කරන පුරුද්දක් වශයෙන් සලකන්න, ඒවයි කටයුතු කරන්න. අනිත් පැත්තෙන් ගත්තාම පුළුවන් තරම් ආගම දහම ලැබීව කටයුතු කරනවා. වගේම ඔබ හැකි පමණින් ඔබට කළ හැක්කක් අසරණ දුගී දුප්පත් අය උදෙසා කරන්න. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට අවශ්‍ය කරන දේ නුවඩුව ලැබෙනවා. ඒ දේවල් බලාපොරොත්තුෙන් කරන්න එපා. නමුත් වක්‍රාකාරයෙන් ඒ දේවල් ලැබෙනවා ලැබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් කටයුතු කරන්න. ඒ වගේම සෑම ඉරුදිනකම දිව පූජාවට අනු සහභාගී වෙන්න උත්සාහ කරන්න. සිකුරාද දවස්වල දිව සප්සද නුවණ පවත්තලා දිව හෘදේ ප්‍රාර්ථනාව කියලා මේ දේවල් තුළ ඔබේ ජීවිතේ ලොකු වෙනසක් හිතුණු කතුළු ගැල කරගන්න හැකියාව පාදෙනවා. අනිකුත් ආගමේ අයටත් පිළියම් පිළිවෙත් ගැන කියන්න මට දැනුමක් නැතත් ඔබ ඔබගේ දහමට අනුව නිවැරදි ලෙස කටයුතු කරන්න, ඒ කටයුතු කිරීම තුළ මේ ජීවිතයේ තියෙන යහපත වැඩි වශයෙන් ළඟා කරගන්නත්, අයහපතෙන් මිදෙන්නත් හැකියාව පවදන නිසා මේ හැම දේ තුළම ඔබගෙට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත හැකි වෙනවා. ඉතින් ඒ නිසා නම් මේ තත්ත්වයන් තුළ මේ ගුරු මාරුවේ තියෙන අහිතකර දේවල් අයහපත් දේ වෙනස් කරගනිමින් ජීවිතය දිනන්න ඔබට හැකියාව පවතිනවා. එහෙනම් මොනහරි ප්‍රශ්න ගැටලුවක් මේ කියපු දේවල් තුළ ඔබට නොතේරෙන දෙයක් තිබ්බොත්
රාගස්ව නිර්වාණ මගේ ෆේස්බුක් පිටුවට මැසේජ් අද්දන්න ඔය ලින්ක් එක තියෙන ෆේස්බුක් ලින්ක් එකට ගිහිල්ලා එතකොට මට ඒ ගැටලුකාරී තත්ත්වයන් වලට ඔය පිළිතුරු දෙන්න හැකියාව පාදිනවා. හැබැයි මේ පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරලා දෙන්න ඒ වගේ දේවල් ඉල්ලන්න එපා. මොකද මම මේක ව්‍යාපාරයක් විදිහටවත් යම්කිසි ආකාරයකින් සමහරුන්ගේ ඉල්ලීම් පරිදිවත් මේ පුද්ගලිකයන් සටන් පරීක්ෂා ලක්වීම සිද්ධ කරන්නේ නැහැ. මොකද මමත් අධිකාර බහුලත්වයෙන් ඉන්න කෙනෙක්. මේ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා විතරයි. මේ දේ තුළ කෙනෙක් ගොඩ යනවා නම්, කෙනෙක් ජීවිතයේ ගැටලුන් මිදෙනවා නම්, අනතුරකින් යම්කිසි ආකාරයක් මිදෙනවා නම්, ඒක තමයි මටත් ලැබෙන ලොකුම ලාභය. මට ඔබේ මුදල් අවශ්‍ය නැහැ කොහෙත්ම. ඒ නිසා පුද්ගලිකයන් සටන් පරීක්ෂා ලක් කිරීමෙන් සිද්ධ කරන්නේ. හැබැයි ඔබ මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් කොහෙත්ම ඔබට පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ පුද්ගලිකයන් සටනේ මොන තරම් අසුභකාරී තත්ත්වයක් තිබ්බත් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් ඔබේ ජීවිතේ අතිශයින් යහපත්ම යහපත් කාලයක් උදා වෙනවාමයි. ඒක නොවනුමනේ. මොකද ඔබ ගිහින් පහුගේ වීඩියෝ වල බලන්නකෝ, මේ කියපු කාලයක් තිස්සේ මේ කියන දේවල් කරලා යම්කිසි ආකාරයකින් ජීවිතේ දිනපු අය ඒක කමෙන්ට් කරලා ඒගොල්ලෝ කියලා තියලායි ජීවිතේ දැන් වෙලාවල් බලද්දී කේන්සරම් පරීක්ෂා කරද්දී මේ කාලේ ඉතාමත්ම අසුභකාරී කාලයක් කිව්වොත් කියන්නේ නරක කාලයක්, ඒ රාස්තක අපලයි අනම්මනම් කියලා. නමුත් මේ තරම් යහපත් කාලයක් ජීවිත ළඟා වෙලා නැහැ මේ පිළියම් පිළිවෙත් කරාට පස්සේ. අන්න ඒ නිසා ඒ දේ පමණක් ඔබ ගන්න ජීවිතේ. ඒ දේ මට හොඳට ප්‍රමාණවත්. මට බැනට කමක් නැහැ මේ වැඩසටහන දීර්ඝ වැඩි කියලා. මේ වැඩසටහන දීර්ඝ කරන්නේ හැම කෙනාටම නිවැරදිව තේරුම් ගන්න හැකියාව දෙන. ඔබේ බුද්ධිය ගොඩාක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට කෙටියෙන් කිව්ව තේරෙන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ බුද්ධිමත් නම් ඒ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිවැරදි ලෙස යන්න ඇති කල් වේලා ගත්තා. එහෙනම් මේ ගුරු මාරුවත් එක මේ ඉදිරි වසරම ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. අනිවාර්යෙන් මේ විදිහට කටයුතු කරන්න ඔබට දිනන්න පුළුවන්. මේකේ සුප්‍රතිඵල ඔබට ලැබෙනවාමයි මේ කියන ආකාරයට කටයුතු කරොත්. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.